ශිෂ්‍යත්වය හරි ලේසි. මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙන අපේ පුංචි යාළුවන්ටයි. ආයිබෝවන් පුංචි දුවේ පුතේ, සිතේ FM පුංචි අපේ ගුරු ගෙදර ශිෂ්‍යත්වයේ හරි ලේසි පාඩම් මාලාවත් එක්ක තමයි අපේ පුංචි දුල පුතාලා මේ සම්බන්ධ වෙන්නේ. පුංචි දුවේ පුතේ මම අද අපේ පුංචි දරුවන්ට කතා කරන්නේ ගණිතයේ විෂය හා සම්බන්ධ විෂය කොටස් පිළිබඳව. පුංචි දුල පුතාලත් එක්ක මම පහුගිය දවසක කතා කළා දිග හා දුර පිළිබඳව. එතකොට පුංචි දුවේ පුතේ දිග මනින්නේ මීටර සෙන්ටිමීටර වලින්. ඒ වගේම මිලිමීටර වලිනුත් අපිට දිග මනින්න පුළුවන්. අපේ පුංචි දුල පුතාලගේ ළඟ තියෙන අඩිකෝදුවේ පාසලේදී අපේ පුංචි දුල පුතාලා භාවිත කරන මීටර කෝදුවෙන් අපි දිග මනිනවා. එතකොට ඔන්න පුංචි දුවේ පුතේ අපේ දරුවෝ පහුගිය දවස්වල පැන්සලේ පෙළ පොතේ දිග මැනලා බැලුවා. දැන් මං අපේ පුංචි දුල පුතාලගේ අවධානය යොමු කරන්නේ පුතාගේ උස මැන්නද. පුතාගේ උස මනින්න පුතාට ඕන වෙන්නේ මීටරේ කෝදුවක්. එතන මීටරේ කෝදුවේ තියෙනවා සෙන්ටිමීටර 100ක්. එතකොට ඔන්න අපේ පුංචි දුවට පුතාට පුළුවන් බිත්තියක් අයිනට ගිහිල්ලා හේතු වෙලා තමන්ගේ හිස ළඟින් ඇඟිල්ල තියලා සලකුණු කරගෙන මීටරේ කෝදුවක් අරගෙන පහළ සිට ඉහළට මනින්න. අන්න එහෙම පහළ සිට ඉහළට මැන්නහම අපේ පුංචි දුවගේ පුතාගේ උස මැන ගන්න පුළුවන්. දැන් මන් දන්නවා පහ ශ්‍රේණී ඉගෙන ගන්න අපේ පුංචි දුල පුතාලගේ උස කොපමණ ප්‍රමාණයක් වෙන්න ඕනේද? ඔන්න අපේ පුංචි දුවට පුතාට පුළුවන් පාසලේ පන්ති කාමරේ ඉන්න උසම යහළුවගේ උස කොපමණද කියලා මනින්න. ඒ විතරක් නෙමෙයි, පුංචි දුවට පුතාට පුළුවන් මිටිම කෙනා අනිත් එක්කෙනාට වඩා ටිකක් අඩුවෙන් ඉන්න කෙනාගේ උසත් මනින්න. එතකොට අපිට සාමාන්‍යයෙන් හිතා ගන්න පුළුවන් අවුරුදු 10ක් වයසේ ඉන්න දරුවෙකුගේ උස කොපමණ වෙන්න ඕනේද කියලා. මොන මම අපේ පාසලේ පන්තියේ පුංචි දුල පුතාලගේ උස මැනලා බැලුවාම සෙන්ටිමීටර 140ක් සෙන්ටිමීටර 125ක් අන්නේ වගේ ප්‍රමාණයක් ලැබුණා. ඉතින් අපේ පුංචි දුවත් පුතාත් බලන්න ඕනේ තමන්ගේ උස කොහමද වෙන්නේ කියලා. එතකොට පුතාගේ නිවසේ ඉන්න අම්මගේ තාත්තගේ අක්කගේ නංගිගේ මල්ලිගේ මේ හැම කෙනෙකුගේම උස කොපමණද කියලා මැනලා බලන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි, මීටරේ කෝදුව භාවිත කරලා අපේ පුංචි දුව පුතා පුතාගේ ගෙදර උළුස්සේ උස කොච්චරද, ඒ වගේම පුතාගේ නිවසේ මේසේ උස කොපමණද, පුතාගේ පාසලේ පුතා ලියන පොත් මේසේ උස කොපමණද, ඒ වගේ තොරතුරු හොයලා බලන්න ඕනේ. ඔන්න පුංචි දුවේ පුතේ මේ වගේ තොරතුරු හොයලා බැලීම ඉතාම වැදගත් වෙනවා. ඔන්න මම අපේ පුංචි දුවට පුතාට කියනවා, අපි දැන් අපේ උස හොයලා බැලුවනේ, පුතා බිත්තියක් ළඟට ගිහිල්ලා පුතාගේ දෑත් විහිදවලා ඔන්න පුංචි දුවට පුතාට පුළුවන් බිත්තිය දිගේ බලන්න තමන්ගේ දෑත් විහිදුවම කොච්චරනම් තමන් දිග අතට අද්දික් කරන්න පුළුවන්ද කියලා. අන්න එතන සලකුණක් තියාගෙන පුංචි දුව පුතා ඔන්න මැනලා බලන්න තමන්ගේ දෑත් දෙක අතර දුර කොපමණද කියලා. එහෙම නැත්නම් දෑත් විහිදුවයින් පස්සේ කොපමණ දිගද කියලා. අන්නේ ලැබෙන පිළිතුරයි පුංචි දුවගේ පුතාගේ උසයි අතර කොපමණ සම්බන්ධතාවයක් සමානකමක් තියෙනවද කියලා තොයලා බලන්නකෝ. උන මං ආයි මතක් කරනවා, පුංචි දුවට පුතාට පුළුවන් තමන්ගේ දෑත් ඈතට විහිදවන්න, දෙපසට විහිදවන්න, ඒ කෙළවරවල් දෙකේ දිග කොපමණද කියලා මනින්න ඕනේ. ඒ විතරක් නෙමේ, තමන්ගේ උස කොපමණද කියලාත් මනින්න ඕනේ. දැන් මේ ලැබෙන පිළිතුරු දෙක ගැන හොඳට විමසලා බලන්න, එකම පිළිතුරක් වෙනවද, ඒ ආසන්න පිළිතුරක් වෙනවද, නැත්නම් බොහෝ වෙනසක් තියෙනවද කියලා. ඔව් පුංචි දුවේ පුතේ, ඔන්න අදත් අපි කතා කරන්නේ දිග හා දුර පිළිබඳව.
अपे पुंच दुलपुताल दान्नवा दिगहा दुर अपे मैन बलन कोट अपे बावित कराने सेंटीमीटर मीटर सह मिलीमीटर मिलीमीटर कियाने पुंचिम पुंचि कोटस सेंटीमीटर इट वडा विशालाय मिलीमीटर दहायक ए सेंटीमीटर अतुले तियेनवा इतर मीटर कियाने सेंटीमीटर सीयक गिय तैन एतकोट पुंचि दुवे पोते अपिट दैन පුළුවන්කම තියෙනවා මේ සෙන්ටිමීටර සහ මීටර භාවිත කරලා ගෙදර කාමරයේ දිගමනින්න ඒ විතරක් නෙමේ අපිට පුළුවන් පන්ති කාමරයේ දිගමනින්න මෙන්න මේ දිග මනින්න අපි මීටරේ භාවිත කරනවා එතකොට පුංචි දූල පුතාලා ඔන්න මීටරේ කෝදුව භාවිත කරලා දිග මනිනවා අපි මීටර සෙන්ටිමීටර මිලිමීටර භාවිත කරලා මනිනකොට අපිට මේ වගේ ඔන්න රූපයක් ලැබෙනවා මොකක්ද අපි හිතමුකෝ අපිට මීටරේ පටියක් ලැබෙනවා මේ මීටරේ පටිය කැඩිලා කොහෙන්ද කැඩලා තියෙන්නේ මීටරේ පටිය කැඩිලා තිනවා 13න් 13යි සෙන්ටිමීටර කියන තැනින් පටිය කැඩිලා ඒ විතරක් නෙමේ මේ මීටරේ පටිය අනෙක් පැත්තෙන් කැඩිලා තියෙනවා 71යි සෙන්ටිමීටර කියන තැනින් प्रमाण ඔන්න මම නැවත මතක් කරනවා පුංචි දුවේ පුතේ අපි හිතමුකෝ අපිට තියෙනවා යම් කිසි මිනුම් පටියක් එම මිනුම් පැටිය කැඩිලා තියෙන්නේ කීයද කැඩලා තියෙන්නේ 10න් කැඩිලා ඒක අනිත් පැත්තේ කැඩිලා තියෙනවා 35න් ඔන්න 10යි සෙන්ටිමීටර කියන තැනින් කැඩලා තියෙනවා 35යි සෙන්ටිමීටර කියන තැනින් කැඩලා තියෙනවා දැන් මේ ඉතුරු වෙලා තියෙන කොටස දිග කොපමණද අපි මොකද කරන්න ඕනේ 35යි සෙන්ටිමීටර කියන කොටසෙන් නැත්නම් ඉහළම අගයෙන් අපි අඩු කරනවා 10යි සෙන්ටිමීටර කියන කොටස. එතකොට අපිට පේනවා මෙතන 10යි 35යි අතර ප්‍රමාණය කොච්චරද 25යි සෙන්ටිමීටර කියලා. ඔන්න අපේ පුංචි දුවට පුතාට මම මේ වගේ ගැටලුවක් මතක් කළේ අපිට යම් වෙලාවක अपे अडिकोदुव मेदिंग पेंसलाक तियला देनवा दिग कोपमनद कियला बलन्न अपीतमुको अपे अडिकोदुवे अपे पेंसल पीहिटला तियन्ने आरंभ करला तियन्ने पहाई सेंटीमीटर कियन तेनी एम पेंसल अवसां विला तियन्ने नमयाई सेंटीमीटर तुनाई मिलीमीटर कियन स्थाने එතකොට මොකද කරන්න ඕනේ 9යි සෙන්ටිමීටර 3යි මිලිමීටර කියන කොටසෙන් අපි ඉවත් කරන්න ඕනේ 5ක් එතකොට අපිට එනවා පැන්සලේ දිග කොපමණද ඔන්න පැන්සලේ දිග අපිට ලැබෙන්නේ 4යි සෙන්ටිමීටර 3යි මිලිමීටර මේ ප්‍රශ්නේ පිළිතුර නෙමෙයි වැදගත් අපේ පුංචි දුල පුතාලා මතක තියාගන්න ඕනේ අඩිකෝදුවක් මැදින් අපේ පැන්සල තියලා පෑන තියලා දිග මනින්න කියලා කිව්වොත් අපි මොකද කරන්නේ ඒ අවසාන අගයෙන් ඒ ආරම්භ කළ තැන අගය අඩු කළාම සැබෑ දිග හොයාගන්න පුළුවන්කම ලැබෙනවා හොඳයි එහෙනම් පුංචි දුවේ පුතේ අපි අද අපේ පුංචි දුල පුතාලත් එක්ක කතා කළේ දිග දුර පිළිබඳව ඒවා මැන ගන්නා විදිය ඒ වගේම ගැටලු සහගත අවස්ථාවක් ආවොත් අපි මනින්නේ කොහොමද කියන කාරණේ අපේ පුංචි දුල පුතාලත් එක්ක කතා කළා. අපි ඉදිරියේ දවසකදී මේවා එකතු කරන විදිය, අඩු කරන විදිය පිළිබඳවත් තවත් දිග දුර පිළිබඳව ගැටලුවත් කතා කරනවා. හොඳ එහෙනම් අපේ පුංචි දුල පුතාට සුබ දවසක්. ශිෂ්‍යත්වය හරි ලේසි. මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙන අපේ පුංචි යාළුවන්ටයි